රුක්මණී දේවියගේ වාහනය හා ගැටුණු බෞස්තරය සොයා 41 වසරකට පසු කළේ ගවේෂණය. රුක්මණී දේවිය කවුද? ඇය රටට කළේ මොනවාදැයි යන අටුවා ටීකාවලට වඩා මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය කීම වැදගත් වුවද, රුක්මණී දේවියව එදත් අදත් මතුවටත් හඳුන්වා දිය හැක්කේ එකම ගීත කෝකිලාව එකම නිලි රජන ලෙසය. ඒ අතරම මෙලෙස ඌන්න පූර්ණයක් දිය හැක. රුක්මණී දේවිය යනු මගේ සෙනෙහබරම හිත මිතුරිය කියාත්‍ය. ඇගේ වතමෙන්ම, ඇගේ හඬමෙන්ම, ඇගේ හදවතද කෙතරම් සුන්දර බව නොදන්නා අයෙක් නැත. එතරම් ඉහතමානී සුන්දර කාන්තාවකගේ හිතේශීය මිතුරෙක් වීමට මාලද භාග්‍ය කෙතරම් දැයි කිව නොහැක. මා ඇයට දැක් වූ ගෞරවනීය සෙනෙහසට ඇ ප්‍රතිචාර දැක්වූයේ මා ඇගේ පවුලේම කෙනෙක් ලෙසට පිළිගෙනය. එතරම් ලෙංගතුව මා සිටි මා ලැබෙන මිතුරිය රිය අනුතිරකින් මියගිය ආකාරය කිසිවෙකුටත් අමතක නොවේ. හොඳ අයව දෙවියන් ඉක්මනට තමන් ළඟට ගන්නේ දෙවියන්ට ඒ හොඳ අය සමග බොහෝ කාලයක් සිටින්නට ඌමනා නිසාය. රුක්මණී දේවියවත් දෙවියන් ඉක්මනට ගත්තේ ඒ නිසාය. 1978 ඔක්තෝබර් මාසේ 28 වන දින ප්‍රවීණ කැමරා ශිල්පී දයා පෙරේරා විසින් පදවා ගිය හයිස් වෑන් රථය දයා පෙරේරාට නිදිමතට ඇහැ පියවුණු සැනින් එය ජාල තුඩැල්ල හන්දියේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව තිබූ 24 .62 දරන තෙල් බවුසරය හා ගැටිණි. එයින් රුක්මණී දේවිය හා දයා පෙරේරා එතනම මිය ගියහ. දින දෙකකට පසුව පැවැත්වීමට නියමිත ඇගේ ස්වර්ණගී ප්‍රසංගයේ සංවිධාන කටයුතු කරමින් රැකියාවක් සඳහා පානදුරේ ගොරකාපොල සිට පැමිණ ඇගේ මීගමුවේ බෝලවලානේ නිවස අසලම බෝඩිමක නේවාසිකව සිටින මම ඇය මාතර උයන්වත්තේ සංගීත ප්‍රසංගයට පෙර රාත්‍රියේ ගොස් එනතුරු ඔක්තෝබර් 28 හිමිදිරියේ ඇගේ නිවස අසල රැඳී සිටියේදී ඇසුණු අසුඹ ආරංචිය අනතුරු සිදුවී විනාඩි 15කට පමණ පසු මීගමුවේ සිට කොළඹ බලා යන පොල් ලොරියකට නැග අනතුරු සිදුව ස්ථානයට ගිය මට මගේ හිතේශීය මිතුරියගේ නිසල දේහය මහපාරේ අයිනක තැම්පත් කරලා තියෙන දැකීම තරම් සිත සසල කරවන සිදුවීමක් මීන් පෙර මට සිදු වී තිබුණේ නැත. අදද එම දර්ශනය මට මැවී පෙනෙන අතර දැනුදු එය මට දරා ගැන්මට නොහැක. හෙට්ටිපොළ පඬුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියට රුක්මණී දේවීව රැගෙන ගිය හයිස් රදී හැප්පුණු 24 .862 දරන බවුසරය දැන් අයිතිය පවරා තිබෙන බවත්, එය දැන් හෙට්ටිපොළ ක්‍රියාකාරීව තිබෙන බවත් මා දැනගත්තේ ආනන්දනීය සිංහල සිනමාවේ සාමාජිකයෙක් වන නීල් ඉන්ද්‍රජිත් හේරත් මහතාගෙන්ය. රුක්මණී දේවියගේ අනුතර සිදුවී වසර 41කට පමණ පසුය මට ඒ ආරංචිය ලැබුණේ මා වහා හෙට්ටිපොළ ගියේ එම බවුසරේ යලි දෙක ගැන්මටය. නීල් ඉන්ද්‍රජිත් හේරත් මහතා මට දුන් ඔත්තුව නිවැරදිය. එතන මා හද දැව් ඒ බවුසරේ තිබිනි. මෙම අනුතුරේ වරද එම බවුසරේ එළවු රියදුරු අතේ නොවුනද මට එම බවුසරය දැන් නොවද පෙනෙන්නේ. රුක්මණී දේවියව ගිල ගන්නට ආ රාක්ෂයෙකු ලෙසය. ඒ කෙසේ වෙතත් මෙම බෞසරය කෞතුක වස්තුවකි. මේ ඇත්තටම තිබිය යුත්තේ මේගමුවේ රුක්මණී දේවි අනුස්මරණ ශාලාවේය. මෙම කෞතුක වස්තුවක් බඳ වූ බෞසරය සමග චාරූප කිහිපයක් ගැනීමට මා අවසර ගතිමි. එයට එම සමූපකාර සමිතියේ ප්‍රවාහන කළමනාකරණ ඒ ලක්ෂ්මන් මහතා ඉමාර්සයේ උපකාර කළේය. දැන් ඔබ දකින්නේ මා එම බෞසරේ සමග ගත් ඡායාරූප කිහිපයයි. මගේ සිත 41 වසරක් වූ දුප්පර අතීතයට පියමං කරයි. ලොව පහළ වූ අනේක දක්ෂතාවයකින් හෙබි දුර්ලභ කාන්තාවක් වූ රුක්මණී දේවියව මගේ හිතේශීය මිතුරියක් කරගැන්මට මා වාසනා ලැබුවද අද ඇය නොමැතිව දැනෙන විප්‍රයෝගයේ වේදනාව කෙතරම්ද කියන්න රංකද? මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.